අයිබෝවන් මගේ චැනල් එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොලර් එකක් සහිතව ඉදිරිපසට බොත්තම් යෙදු බ්ලවුස් එකක් කොහොමද පිලේසෙන්ම මහගන්නේ කියලා. මේක මහගන්න ගොඩක් ලේසි. ඉතින් ඔය තාමත් මම subscribe කරලා නැත්තම් subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ ෆැබ්‍රික් එකෙන් තමයි මම අද මේ බ්ලවුස් එක මහගන්නේ. මෙතන තියෙන රෙදි ආරයක් ඔයාලා කැමති ඕනිම රෙදි වර්ගයක් මේකට ගන්න පුළුවන්. විශේෂ දෙයක් තමයි ඔයා මහන්න පුරුදු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් කඩා හැලෙන්නේ නැති රෙදි වර්ගයක් ගන්න. එතකොට ඔයාලට මේක මහගන්න ගොඩක් පහසුයි. බ්ලවුස් එකේ බ්ලොක් එක මම ෆැබ්‍රික් එකේ අඳින්නේ නැහැ. මොකද රෙදි කොටස එහා මෙහා යන නිසා මම මේ විදිහට කොලේක ඇඳගෙන ඒක කෙලින්ම ෆැබ්‍රික් එකේ තියලා කපා ගන්න හදන්නේ. එතකොට අපේ බ්ලොක් එක ලස්සනට නීට් එකට කපා ගන්න පුළුවන් වෙනවා. ඉදිරිපස හා පිටුපස බ්ලොක් දෙකම මම මේ කොලේ හදා ගන්න හදන්නේ. මුලින්ම මේ විදිහට කොලේ අඟල් භාගයක් ඉදිරියට මාක් කර ගන්නවා. අපි මේ විදිහට අඟල් භාගයක් තියාගන්නේ බොත්තම් වාසි සඳහා. මාක් කරගෙන මම මේ විදිහට සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. මෙතන කොලේ ඉහලින් අඟල් දෙකක වගේ ඉඩ ප්‍රමාණයක් තියාගෙන මම මුලින්ම හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ විදිහට ඉඩ තියාගන්නේ පිටුපස පළුවත් මම මේකෙම ඇඳ ගන්න නිසා. මගේ උරහිසමින් අඟල් 14ක් තියෙනවා. මම ඒ 14 දෙකෙන් බෙදලා අඟල් භාගයක් මහුන් ආස එකතු කරලා මේ විදිහට හරස් රේඛාවේ මාක් කරගන්නවා. අපි එක මාක් කරද්දී ඉදිරියට ලකුණු කරපු අඟල් භාගය අත්හැරලා තමයි ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ තමයි අපේ උරහිස් රේඛාව. උරහිසමින්ම ලකුණු කරගත්තු ස්ථානයේ ඉඳලා පහළට නැවත අඟල් 1/3 කාලක ප්‍රමාණයක් පහත් කරගන්නවා මේ විදිහට. පහත් කරගත්තු ස්ථානයට අපි නැවත මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ රේඛාවේ අපි නැවත උරහිසමින්ම අඟල් 7 මාක් කරගන්නවා. සාමාන්‍ය ඕනම ගවුමකට බ්ලවුස් එකකට මේ ප්‍රමාණය උරහිස පහත් කරගත්තාම ප්‍රමාණවත්. මගේ පපුවට මෙන්න තියෙනවා අඟල් 32ක්. මම මේ 32 මුලින්ම 4ෙන් බෙදා ගන්නවා. එතකොට එනවා මට අඟල් 8ක්. ඒ අඟල් 8 මම මේ විදිහට ඉහළින් ඉඳලා පහළට මාක් කරගන්නවා. මේ තමයි අපේ රැගල් උස රේඛාව. ඒ කියන්නේ මේක තමයි අපේ අත්කට හැඩේ ඇඳගන්නේ. ඔයාගේ පපුවට 38ට වැඩි නම් ඔයාලට පුළුවන් උරහිස දෙකෙන් බෙදුමින්ම මේක ලකුණු කරගන්න. ඊට පස්සේ මම එතන මේ විදිහට හරස් රේඛාවක් ඇඳගන්නවා. දැන් මේ තමයි රැගල් උස රේඛාව. පපුවට මින්ම මගේ අඟල් 32 4ෙන් බෙදලා එකට මැහුම් වාසි අඟල් 2ක් එකතු කළ මින්ම මම මේ රේඛාවේ මාක් කරගන්න. ඔයාලට මැහුම් වාසි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේක ටිකක් ලොකුවට තියෙන මහගන්න ඒක නිසා තමයි අඟල් 2ක ප්‍රමාණයක් මම මේකට එකතු කරගන්නේ. ඒක මම දැන් මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ උරහිස මාක් කරගත්තු තැන ඉඳලා පහළට මේ විදිහට සිරස් රේඛාවක් ඇඳගන්න. මේ රේඛාවේ මම මුලින්ම මැද මාක් කරගන්නවා. මැද ඉඳලා නැම්ම පැත්තට නැවත අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳගන්නවා. දැන් අපිට තියෙන්නේ මෙතන අපේ අත්කට හැඩේ මේ විදිහට ඇඳගන්න. මම දැන් උරහිස් රේඛාවේ අඟල් 3ක් ලකුණු කරගන්නවා. මේ අඟල් 3 සම්මතයි. ඒ කියන්නේ අපි මේ සම්මත අඟල් 3 ඉඳලා පහළට තමයි සියලුම උසමිමි ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. මගේ ඉන දක්වා උස තියෙන අඟල් 14ක්. මම ඒකට අඟල් භාගයක් පහුන් වාසි එකතු කරලා මේ විදිහට සම්මත 3 ඉඳලා පහළට ලකුණු කරගන්නවා. දැන් මේ තමයි අපේ ඉන රේඛාව. මම මෙතන හරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඉනවට මින්ම මගේ තියෙන අඟල් 27ක්. ඒ 27 4ෙන් බෙදලා එකටත් මහුන් වාසි අඟල් 2ක් එකතු කළ මින්ම මම මේ ඉනවට රේඛාවේ ලකුණු කරගන්නවා. බ්ලවුස් එකේ සම්පූර්ණ උස තියෙන මගේ අඟල් 23යි. මම ඒකට මහුන් වාසි විදිහට අඟල් 1/2ක් එකතු කරලා ඒකත් සම්මත 3 ඉඳලා පහළට ලකුණු කරගන්නවා. මේ තමයි අපේ වාටිය රේඛාව. මම මෙතන තරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් උකුලවට මින්ම අඟල් 34 4ෙන් බෙදලා මහුන් වාසි අඟල් 2ක් එකතු කළ මින්ම මම මේ රේඛාවේ දැන් මාක් කරගන්නවා. අපිට දැන් පුළුවන් ඉනවට රේඛාව, වාටිය රේඛාව, ඒ වගේම පපුවට රේඛාව මේ විදිහට අඩිරුල තියලා යා කරගන්න. අංශයේ පැත්තෙන් ඉහළට අඟල් 2ක් මම ලකුණු කරලා මේ විදිහට වාටිය හැඩ කරගන්නවා. එතකොට අපේ බ්ලවුස් එක ලස්සනට තියෙනවා. මම දැන් හදන්නේ කර මින්ම ලකුණු කරගන්න. මගේ කරවට මින්ම තියෙන අඟල් 14ක්. මම ඒක 4ෙන් බෙදලා අඟලක් අඩු කරලා මේ විදිහට කර පළල විදිහට අඟල් 2/2 ලකුණු කරගන්නවා. දැන් මෙතන කරවට මින්ම අඟල් 14 4ෙන් බෙදලා අඟල් භාගයක් අඩු කරපු මින්ම මම කර ගැඹුරු විදිහට මේ විදිහට අඟල් 3 ඉහළින් ඉඳලා පහළට මාක් කරගන්නවා. දැන් කර ගැඹුරු හා කර පළල මම මේ විදිහට යා කරගන්නවා. දැන් මේ රේඛාවේ මැද මාක් කරලා මැද ඉඳලා පහළට නැවත අඟල් භාගයක් පහත් කරලා අපිට පුළුවන් මේක කර්ව් එකක් විදිහට ඇඳගන්න.
බ්ලවස් එක ඉදිරිපස පතරම මම දැන් ඇඳගෙන තියෙන්නේ. මම දැන් හදන්නේ මේකම පිටුපස බ්ලොක් එකත් හදාගන්න. පිටුපස පළුවට මේ බොත්තම් වාසිය එන්නේ නැහැ, මොකද අපි ඒක නැම්මකට කපාගන්නේ. මම මුලින්ම කරකොණින් ඉහළට අඟලක් මාක් කරගන්නවා මේ විදිහට. ඒ වගේම උරහිස කොණිනුත් ඉහළට අඟලක් මාක් කරගන්නවා. නැවත මේ විදිහට අඩිරුළු තියලා මම උරහිස් රේඛාව ඇඳගන්නවා පිටුපස පළුවේ. මේ විදිහට ටේප් එක තියාගෙන මම දැන් පිටුපස පළුවේ උරහිස මින්ම ලකුණු කරගන්න හදන්නේ අඟල් 7 හමාර. ඒ වගේම කර පළලත් මම මේ විදිහට අඟල් 2 හමාර මාක් කරගන්නවා. පිටුපස පළුවේ මම කර ගැඹුර ගන්නේ අඟල් 1 හමාරයි. ඊට පස්සේ අපිට පුළුවන් කර පළලහ කර ගැඹුර මේ විදිහට කර්ව් එකක් විදිහට ඇඳගන්න. උරහිස මින්මත් මම මේ විදිහට යා කරගන්නවා. බ්ලවුස් එකේ ඉදිරිපස හා පිටුපස බ්ලොක් දෙකම මම හදාගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ මේක කපා ගන්න. මම මුලින්ම කපාගන්නේ පිටුපස පළුවේ බ්ලොක් එක. ඒක කපාගෙන රිද්ද මත තියලා ෆැබ්‍රික් එක කපලා තමයි අපි ඉදිරිපස පළුවේ බ්ලොක් එක කපාගන්නේ. පිටුපස පළුව අපි නැම්මකට කපාගන්නේ. ඒක නිසා මේ බොත්තම් වාසි අඟල් භාගෙම හොන් වාසි ප්‍රමාණය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පිටුපස පළුවට. ඒක නිසා මම මේක ඇතුල් පැත්තට නවා ගන්නවා. මම දැන් රෙදි කොටස හොඳ පිටපැත්ත ඇතුල් පැත්තට වෙන්න තියාගෙන දෙකට නවාගෙන තියෙනවා බ්ලොක් එකේ ප්‍රමාණයට. මේක දැන් වටේටම පින් කරගෙන මට කපා ගන්න තියෙන්නේ. මේ විදිහට බ්ලොක් එකක් හදාගත්තාම අපිට ගොඩාක් පහසුයි අඳුම කපා ගන්න. රෙදි කොටස එහා මෙහා යන්නෙත් නැතුව ගානට ලස්සනට කපා ගන්න පුළුවන් අපිට එකෙන්. මම දැන් බ්ලොක් එකේ ඉදිරිපස පළුවේ කර හැඩය හා උරහිස මේ විදිහට කපා ගන්නවා. මම දැන් හදන්නේ ඉදිරිපස පළුව කපා ගන්න. මම ඒකට රෙදි කොටස කොටස් දෙකක් ඉන්න මේ විදිහට දෙකට නවාගෙන තියෙනවා. බ්ලොක් එක මේ විදිහට තියාගෙන පින් කරලා මට දැන් තියෙන්නේ මේක කපා ගන්න. ඉදිරිපස පළුවේ මම බොත්තම් වාසිය සඳහා අඟල් භාගයයි තියාගත්තේ. මොකද මම මේකට වෙනම පටි කොටසක් මහ ගන්න නිසා. එහෙම ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් කෙලින්ම මේක අඟල් භාගෙ නැතුව අඟල් 1 හමාරක වගේ ඉඩක් තියාගන්න. මම දැන් හදන්නේ අත් කොටස ඇඳගන්න. මම ඒකටත් බ්ලොක් එකක් හදාගන්නවා කොලේක. එතකොට මට ගොඩක් පහසුයි ෆැබ්‍රික් එකේ තියලා මේක කපා ගන්න. මගේ අත දිග අඟල් 14යි. මම ඒකට මහුන් වාසි විදිහට අඟලයි එකතු කරන්නේ. මොකද මම අතේ යට කොටසට ප්ලකට් එකක් මහ ගන්න නිසා මේ විදිහට අඟල් 15 මම මාක් කරගන්නවා. දැන් ඉහළ ඉඳලා පහළට මම සම්මත 4 හමාර මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් ඊට පස්සේ මම එතන හරස් රේඛාවක් ඇඳගන්නවා. උරහිස මින්ම අඟල් 14 දෙකෙන් බෙදලා අඟලක් එකතු කළ මින්ම තමයි මම මේ රේඛාවේ මාක් කරගන්නේ. අඟල් 8යි එතකොට එන්නේ මට. ඊට පස්සේ මේ විදිහට අපිට මේක යා කරගන්න තියෙන්නේ. මම දැන් මේ රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්නවා අත්කට හැඩය ඇඳ ගන්න අවශ්‍ය නිසා. මම දැන් මෙතනින් ඉහළට අඟල් භාගෙකුත් මෙතනින් පහළට අඟල් කාලකුත් ලකුණු කරගෙන මේ විදිහට අත්කට හැඩෙත් ඇඳගන්නවා. වාටිය රේඛාව මම මේ විදිහට දැන් ඇඳගන්නවා. වාටිය රේඛාව ඉඳලා ඉහළට තවත් අඟල් භාගයක් ලකුණු කරලා අත වට මින්ම ලකුණු කරගන්න හදන්නේ. අත අගමිනුම තියෙනවා මගේ අඟල් 8ක්. මම ඒක දෙකෙන් බෙදාගෙන ඒකට මහොන් වාසි අඟල් 1 හමාරක් එකතු කරලා මෙතන ලකුණු කරගන්නවා මේ විදිහට. එකට තවත් භාගයක් එකතු කරලා මේ විදිහට වාටිය රේඛාවෙත් මම ලකුණු කරගන්නවා. ලකුණු කරගත් ස්ථාන ටික මම මේ විදිහට දැන් යා කරගන්නවා. මට දැන් තියෙන්නේ අත් කොටස මේ විදිහට කපා ගන්න. අත් කොටස් දෙකම එකපාර කපා ගන්න පුළුවන් විදිහට තමයි මම රෙදි කොටස නවාගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ බ්ලොක් එක තියලා පින් කරගෙන මේක කපා ගන්න. ඔයාලට අතේ දිග වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අත අග ප්ලකට් එකක් දාන්නත් පුළුවන්. නැත්නම් ඉලාස්ටික් කොටසක් දාලා මහ ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට ඒක ඩිසයින් කරගන්න. අත අගට ප්ලකට් කොටසක් විදිහට මහ ගන්න. මම මේ වගේ රෙදිපටි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මේකේ මම දිග ගත්තේ අඟල් 11යි. ඒ වගේම පළල ගත්ත අඟල් 3ක්. මම දැන් හදන්නේ බ්ලවුස් එකේ කොලර් එක කපා ගන්න. මම ඒකට ස්ට්‍රිප් එකක් භාවිතා කරනවා. මම අරන් තියෙන ඝනකමින් අඩුම ස්ට්‍රිප් එකක්. ඉතින් ඔයාලත් මේ වගේ ඝනකම අඩුම ස්ට්‍රිප් එකක් තෝරගන්න ඔයාලයි කොලර් එකට. මුලින්ම මම ස්ට්‍රිප් එක අරගෙන මේ විදිහට දෙකට නවා ගන්නවා. වන් පීස් කොලර් එකක් තමයි මම අද බ්ලවුස් එකට මහගන්නේ. මම කොලර් එකේ උසගන්නේ සම්පූර්ණ සංඛාල 2/3 කාලක ප්‍රමාණයක්. මම ඒක කොටස් දෙකකට නැවත බෙදා ගන්නවා.
පළවෙනි කොටසේ මම උසගන්නවා අඟල් 1/3 කාලක්. ඒ වගේම යට කොටසේ උසගන්නේ මම අඟලයි. මේ විදිහට මම දැන් මැදින් හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මැද ඉඳලා පහළට නැවත අඟලකුත් ඉහළට අඟල් දෙකකුත් මම ලකුණු කරගන්නවා. අපි ඉහළට අඟල් දෙකක් ගන්නෙ කොලර් එකේ ඉහළ කොටසේ හැඩයක් තියෙන නිසා. මගේ උරහිස්මින්ම තියෙන අඟල් 14ක් මම ඒ 14 දෙකෙන් බෙදලා මේ මැද රේඛාවේ ලකුණු කරගන්නවා අඟල් 7. ඔයාලගේ උරහිස්මින්ම දෙකෙන් බෙදුවේ මින්ම තමයි මෙතන ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. එතන ඉඳලා ඉහළට නැවත අඟල් දෙකක් මම මාක් කරගන්නවා කොලර් එකේ උස. අඟල් දෙක ලකුණු කර තැන ඉඳලා ඉදිරියට තවත් අඟල් 1යි කාලක් ලකුණු කරනවා. මොකද කොල්ලර් එකේ හැඩයක් තියෙනවා. ඒ හැඩේ ගන්න මෙන්න මේ විදිහට ලකුණු කරගෙන අපිට පුළුවන් මේ විදිහට යා කරගන්න. දැන් කොල්ලර් එකේ යට කොටසේ මම මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. අපි මෙතන අඟල් 7 කොල සයිස් එක ලකුණු කරලා ඊට අමතරව ඉදිරියට තවත් අඟල් 3 කාලක ප්‍රමාණයක් ලකුණු කරගන්නවා. දැන් මම මේ විදිහට අඩිරුල තියලා අඟලක ප්‍රමාණයක් ඉදිරියට ලකුණු කරලා අපි ලකුණු කරගත්තු අඟල් 3 කාලේ ප්‍රමාණයට මේක යා කරගන්නවා. මේ විදිහට හැඩ වෙන්න මේ විදිහට තමයි අපි වන් පීස් කොලර් එක ලේසියෙන්ම කපාගන්නේ. කොලර් එක මහදී අනිවාර්යෙන් ඔයාලත් ස්ටිප් එකක් භාවිතා කරන්න. එතකොට ඔයාලට මේක ලස්සනටම කපා ගන්න පුළුවන් මේ විදිහට. කොලර් එක මහගන්න අපිට මේ වගේ රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඔයාලා මේක කපද්දි කොලර් එක වටේට අඟල් භාගයක ඉඩ ප්‍රමාණයක් තියලා රෙදි කොටස් කපා ගන්න. මම දැන් ස්ටිප් එක රෙදි කොටසට තියලා අයන් කරගන්න හදන. ඒක අයන් කරද්දී ඔයාලා අනිවාර්යෙන් රෙදි කොටසේ කන පිටට ඔයාලගේ ස්ටිප් එකේ දිලිසෙන පැත්ත මෙන්න මේ විදිහට තියාගෙන වටේට අඟල් භාගයක ඉඩ ප්‍රමාණිකුත් තියලා මේක අයන් කරගන්න. බොත්තම් වාසි මහා ගන්න මම මේ විදිහට තවත් රෙදි කොටසක් කපාගෙන තියෙනවා. මම මේකට උසගත්තේ බ්ලවුස් එකේ උස ප්‍රමාණය. ඒ වගේම පළලරන් තියෙනවා 2/3 කාලක ප්‍රමාණයක්. මම ඒකට ස්ටිප් කොටසකුත් කපාගෙන තියෙනවා. මේකේ පළල 3 කාලක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකත් මම රෙද්දේ කන පිටට ස්ටිප් එකේ දිලිසෙන පැත්ත තියලා අයන් කරගන්න හදන්නේ. මෙන්න මේ විදිහට ඉදිරියට අඟල් භාගයක ඉඩ ප්‍රමාණයක් තියලා තමයි අපි මේක මහා තියලා අයන් කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ වගේ ස්ටිප් ඇලවූ රෙදි කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා බ්ලවුස් එකේ ඉදිරිපස පළුවට. රෙදි කොටස් දෙකට මම ස්ටිප් මේ විදිහට අලවගෙන තියෙන්නේ. සියලුම රෙදි කොටස් ටික මම දැන් කපාගෙන තියෙන්නේ. මට දැන් මේක තියෙන්නේ මහගන්න. මම මුලින්ම අරන් තියෙනවා ඉදිරිපස පළුවේ 60 කොටස් දෙක. බොත්තම් වාසි සඳහා මම කපාගත්තු පටි කොටස් දෙක අරගෙන මේ විදිහට කණපිට පැත්තට තියාගෙන මහගන්න හදන්නේ. අපි බ්ලවුස් එකේ කණපිට පැත්තට පටි කොටසේ හොඳ පිට තමයි තියාගන්නේ මේ විදිහට. ඊට පස්සේ අඟල් භාගයෙන් මේක මහ ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට පටි කොටස් දෙකම අපිට මහ ගන්න තියෙන්නේ. මේ විදිහට පටි කොටස් දෙකම මහගෙන අපිට තියෙන්නේ මේ විදිහට හොඳ පිට පැත්ත හරවගෙන ඇතුල් පැත්තට අඟල් භාගයක් නවලා මේ විදිහට අයිනෙම මේක මහ ගන්න. මෙන්න මේ විදිහට අයිනෙම මේක අපිට මහ ගන්න තියෙන්නේ 60 කොටස් දෙකේම. මම දැන් මේ විදිහට කොටස් දෙකම මහගෙන තියෙන්නේ මෙතන. මම දැන් හදන්නේ උරහිස් මූට්ටු කරගන්න. ඉදිරිපස පළුවේ හොඳ පිටට පිටුපස පළුවේ හොඳ පිට අරගෙන මේ විදිහට තියාගෙන අඟල් භාගයෙන් උරහිස් දෙක මූට්ටු කරගන්න තියෙන්නේ දැන්. උරහිස් දෙකම මම මේ විදිහට මූට්ටු කරගන්නවා දැන්. මම දැන් හදන්නේ කොලර් එක මහ ගන්න. කොලර් එකේ යට වාටිය මෙන්න මේ විදිහට අපි තියපු අඟල් භාගයේ ඇතුල් පැත්තට නවලා අඟල් කාලෙන් අවුට්ලයින් එකක් මහ ගන්න තියෙන්නේ ස්ටිප් එක උඩින්. කොලර් එක මහදී අපිට මේ වගේ නූල් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මේක නීට් කරගන්න මම එකට කළු පාටින් මේ වගේ නූල් කොටස් දෙකක් කපාගෙන අරන් තියා ගන්නවා. එතකොට අපිට මේක මහ ගන්න ඉතාම ලේසි. මේ විදිහට පුට් එකේ සයිස් එකට අඟල් කාලෙන් අවුට්ලයින් එක ගහ ගන්න. මම දැන් කොලර් එකට කපාගත්තු අනෙක් රෙදි කොටස අරගෙන ඒකේ හොඳ පිටට අපි මහගත්තු කොටස මෙන්න මේ විදිහට තියා ගන්නවා යටට අඟල් භාගයක් එන විදිහට. අපිට දැන් තියෙන්නේ මේ කොටස් දෙක එකට හොඳට පින් කරගෙන වටේට මහගන්න. අපි මේක මහද්දී ස්ටිප් එක වටේට තමයි මහගෙන යන්නේ. ස්ටිප් එක මත මහන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ කොන් දෙකට තමයි අපි නූල් සම්බන්ධ කරගන්නේ.
මෙන්න මේ විදිහට ස්ටිප් එක මතින් මහන්න නැතුව හිමීට වටේට මහගන්න තියෙන අපිට මේක. අපි මේ කොන මහද්දි ඉදිකට රෙද්ද මත තියලා මෙන්න මේ විදිහට තමන්ගේ පැත්තට කොලර් එක හරව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පින්ට් එක ගලවලා අපිට පුළුවන් නූල මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන එක වටයක් මෙන්න මේ විදිහට ඉදිකට ඉදිරියට ගන්න. ඊට පස්සේ මේ විදිහට ඇතුල් පැත්තෙන් අරගෙන නූල ගැට ගහගෙන අපිට පුළුවන් මේක නැවත දිගට මහ ගන්න. මේ විදිහටම තමයි අනිත් පැත්තටත් අපි නූල සම්බන්ධ කරගන්නේ. අපිට මේ විදිහට බ්ලවුස් එකකට විතරක් නෙමෙයි ගවුන් ඩිසයින් එකකටත් කොලර් එක දාගන්න පුළුවන්. හරිම ලස්සනට තියෙනවා. අනිවාර්යෙන් මේ විදිහට නූලක් සම්බන්ධ කරගන්න ඕනලත් එතකොට අපිට මේ කොන ලස්සනට මහගන්න පුළුවන් වෙනවා එකෙන්. ඊට පස්සේ අපිට තියෙන්නේ කොලර් එක වටේට අඟල් කාලක ඉඩ ප්‍රමාණය තියලා කපා ගන්න. දැන් අපිට පුළුවන් කොලර් එක හොඳ පිටට හරවගන්න මෙන්න මේ විදිහට මේ නූල් ආධාර කරගෙන අපිට පුළුවන් කොලර් එකේ කොන ලස්සනට ගන්න. මම දැන් කොලර් එක මෙන්න මේ විදිහට දෙකට නවාගෙන මැදින් කට් මාක් එකක් උද්දා ගන්නවා. කොලර් එකේ මැදට අනිවාර්යෙන් කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට මේක ඇඳුමට සම්බන්ධ කරගන්න ලේසි. කොලර් එක මහගන්න කලින් ඔයාලා හොඳට අයින් කරගන්න. ඒ වගේම බ්ලවුස් කොටසටත් මම මේ විදිහට කරට කට් මාක් එකක් දානවා මැදට මේ විදිහට කොටස් දෙකකට තියාගෙන. බ්ලවුස් එකේ කර කොටසේ මැදට කොලර් එකේ මැද මෙන්න මේ විදිහට තියාගෙන හොඳ පිටට හොඳ පිට තමයි අපි මේක තියාගන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙපැත්තටම අඟල් භාගින් මහගන්න. මෙන්න මේ විදිහට හොඳ පිටට හොඳ පිට තියාගෙන අපිට තියෙන මේක අඟල් භාගින් මහගන්න. ඔයාලා මේක මහද්දි මෙහුම් වාසි උරහිසේ පිටුපස පළුවට වෙන්න තියාගන්න. එතකොට මේක ගොඩක් ලස්සනයි. ඒ වගේම අදින්නේ නැතුව සාමාන්‍ය විදිහට යන්න දීලා මේක මහගන්න. ඔයාලට පේනවා ඇති කොලර් එක ගාන්ටම තියෙනවා මේ විදිහටදී කොටස් කපා ගත්තම. කොලර් එකේ අනිත් පැත්තත් දැන් මම මේ විදිහට මහගන්න අඟල් භාගෙන් දිගටම. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ විදිහට මැහුම් වාසි ඇතුල් පැත්තට කරගෙන අවුට්ලයින් එක ගහගන්න. අපිට දැන් පුළුවන් කොලර් එක වටේට මෙන්න මේ විදිහට අඟල් කාලෙන් මහගන්න. මම දැන් හදන්නේ කොලර් එක කොටස් දෙකකට වෙන් කරගන්න. මෙන්න මේ විදිහට අපි පහළට අඟලක් තියලා චෝක් එකෙන් මං ඉරක් ඇඳ ගන්නවා. මේක දිගේ තියෙන්නේ අපිට මහගන්න. දැන් මම දැන් හදන්නේ අත් කොටස මහගන්න. මම අත් කොටසේ අටට පටි කොටසක් කපාගෙන තියෙනවා. අත් කොටසේ කන පිට පැත්තට පටි කොටසේ හොඳ පිට තියාගෙන අඟල් භාගයෙන් මුලින්ම මහගන්න තියෙන්නේ. මහගෙන මෙන්න මේ විදිහට හොඳ පිට පැත්තට හරවගෙන පටිය නැවත මෙන්න මේ විදිහට අඟල් භාගයක් ඇතුළට නවලා අපිට තියෙන අවුට්ලයින් එකක් ගහගන්න. මේ විදිහට අනිකුත් අත් කොටසත් අපිට මහගන්න තියෙන්නේ. අත් කොටස් දෙක බ්ලවුස් එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. දැන් බ්ලවුස් එකේ හොඳ පිටට අත් කොටසේ හොඳ පිට තියාගෙන අත් කටවල් එක සමානව මෙන්න මේ විදිහට අඟල් භාගින් මහගන්න තියෙන්නේ අපිට මේක. දැන්
මේ විදිහටම අනිත් අත් කොටසත් බ්ලවුස් එකට තියලා අඟල් භාගයෙන් මහ ගන්න තියෙන්නේ. ඔයාලට පේනව ඇති මේ අත් කොටස ගාන්නටම තියෙනවා බ්ලවුස් එකට. ඊට පස්සේ අපිට පුළුවන් අත් කටවල් එක සමානව හදාගෙන අංචු මූට්ටුව මහ ගන්න. මම ඒකත් අඟල් භාගයෙන් මහ ගන්නවා. අංචු මූට්ටුව දෙපැත්තේම මම දැන් අඟල් භාගයෙන් මහ ගන්නවා. යට වාටිය මහ ගන්න තියෙන්නේ. මම ඒකත් කාලෙන් නවලා මහ ගන්නවා. ඔයාලට මේක එකපාර මහන්න අපහසු නම් ඔයාලට පුළුවන් එකපාරක් නවලා මහලා නැවත නවලා මහන්න. හැම හොව කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සන්ටම තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් යට වාටිය හොඳට අයින් කරන්න. එතකොට මේක නීට් එකට තියෙනවා. මම දැන් හදන්නේ බ්ලවුස් එකට බොත්තම් අල්ලන දුර ප්‍රමාණයන් මාක් කරගන්න. මුලින්ම ඉහළ ඉඳලා අඟල් 4ක් මාක් කරගන්නවා. මම එතනින් තමයි පළවෙනි බොත්තම් කාසිය මහගන්නේ. ඊට පස්සේ අඟල් 3න් 3ට තමයි මම බොත්තම් කාසිය මහගන්නේ. සාමාන්‍යයෙන් අපි අඟල් 3න් 3ට තමයි බොත්තම් මහගන්නේ. මේ බ්ලවුස් එකට මට බොත්තම් 5ක් ප්‍රමාණවත් වුණා. කාන්තා ඇඳුම් වල අපි බොත්තම් කාස මහගන්නේ වම් පැත්තේ. ඒ වගේම බටන් එක මහගන්නේ අපි දකුණු පැත්තට වෙන්න. අපි ඇඳුම ඇඳම අපේ බොත්තම් කාසිය තියෙන දකුණු පැත්තේ. ඒ වගේම අපි බටන් එක මහගෙන තියෙන වම් පැත්තට මෙන්න මේ විදිහට තමයි තියෙන අවශ්‍ය වෙන්නේ. බ්ලවුස් එකට ගැලපෙන මම මේ වගේ බටන් පහක් අරන් තියෙනවා. බොත්තම් කාස අපිට කතුරෙන් කපා ගන්නත් පුළුවන්, ටිමරකින් කපා ගන්නත් පුළුවන්. මුලින්ම අපි මාක් කරපු තැන මෙන්න මේ විදිහට දෙකට නවා ගන්නවා. ඊට පස්සේ පොඩි කට් මාක් එකක් දා ගන්න ඕනි. මෙන්න මේ විදිහට මම කතුර පාවිච්චි කරලා මෙතන කට් මාක් එකක් දා ගන්නවා. ගොඩක් ලොකුවට මෙතන කපා ගන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලගේ බටන් එක අරගෙන මෙන්න මේ විදිහට දාලා බලන්න බටන් එක සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. එහෙම ඇතිනම් ඔයාලට පුළුවන් මේ කාසේ මහගන්න. මම ඒක මහගන්නේ බ්ලැන්කට් මැස්මින්. මෙන්න මේ විදිහට වටේටම මහගෙන යන්න තියෙන බ්ලැන්කට් මැස්මෙන්. බොත්තම් කාස පහම් මං ඒ විදිහට මහගෙන තියෙන්නේ. දැන් මං හදන්නේ ඇඳුමට බටන් ටික සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට තියාගෙන මම අවශ්‍ය තැන් ටික චෝක් එකෙන් මාක් කරගන්නවා. එතකොට මට ගොඩක් ලේසි. මාක් කරගත්තු ස්ථානවලට මෙන්න මේ විදිහට බටන් එක මැදට වෙන්න තියාගෙන අපිට තියෙන්නේ මේක මහගන්න. මේ විදිහට තමයි අනිත් බටන් ටිකත් අපි මහගන්නේ. මේ විදිහට තමා බ්ලවුස් එක මහගන්නේ. ඔයාලත් මහලා බලන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන bell icon එකත් press කරන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.